පහුගිය සතියේ කෝප් කමිටුවට ගියාම කෝප් කමිටුවේ මහජන බැංකුවේ ඔඩිට් එකක් අවිලා තිබ්බා. මහජන බැංකුවේ වැඩිපුරම බෝල් ණය තියෙන කම්පනිස් 10 දෙනාගෙන් හතරවෙනියට ඉන්නේ හරි පස්වෙනියට ඉන්නේ දයාගමගේ මහත්තයගේ කම්පනියක්. බිලියන 3.5ක් අවුරුදු 5කින් රුපියල් ලක්වත් ගියලා නැහැ. ඉතින් එතුමට ඇසට් තියෙනවා. අද රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන අත්‍යවශ්‍ය බෙහෙත් ගන්න බිලියන 3.2ක් රුපියල් ඕනේ කියලා. අනේ දෙයියනේ ඔබතුමාගේ යාළුවාට කියන්න චොපර් ටිකයි ඔය මේ ටික විකුණලා දෙන්න කියලා සල්ලි රටට. බොල් ණය. ඉතින් හිතනවාද රාජපක්ෂ ආණ්ඩුවේ ඉන්නකොටම දයාගමගේ මහත්තයා මහජන බැංකුවට රුපියලක් ගෙවලා නැත්තම් දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉන්නකොට ගෙවයි කියලා. ඉතින් ඒ වගේ මිනිස්සෙක් කොහොමද හොරුවල්ලන්නේ? හොරුවල්ලන්න පුළුවන්ද? මොකද රටේ ජනතාව අද ඉල්ලන්නේ හොරුවල්ලන්න කියලා. ඊට අමතරව එතුමට පුළුවන් ද මහ බැංකුවේ කරපේ මංකොල්ලේ පරිස්සම් කරන්න? එතුමට නේ ඇඟිල්ල දික් වෙන්නේ. ඒ ලංකාවේ සල්ලිනේ ඒ අවශ්‍ය සල්ලිනේ. එතුමට පුළුවන් ද ඒ සල්ලි ටික ආපහු ගේන්න? එතුමට පුළුවන් ද මේ නිදොස් කොට නිදහස් කරපු මේ සියලු කේසස් ටික ආයෙ පටන් ගන්න පුළුවන් ද? එතුමට පුළුවන් ද කියන්න? මං කියන්නේ ඇයි? බෑ. මොකද ඒව කරන්න ගියොත් එහෙම මේ 113 සහය නැති වෙනවා. එතුමා ගෙදර යනවා. ඒක තමයි වෙන්නේ. ඒක නිසා එතුමාට කරන්න බෑ පාස්කු ප්‍රහාරේ. ඒ පාස්කු ප්‍රහාරේ පවුල් වල මිනිස්සුන සාධාරණයක් එතුමාට ඉෂ්ට කරන්න පුළුවන්ද? එතුමාට කරන්න බෑ. එතුමා මගෙන් මේ ඊයේ පෙරේද ඇහුවා අනේ සර් අර රෝහිත රාජපක්ෂ යවපාර රොකට් එකට මොකද දන්නේ නැහැ සර් උනේ ඒ සල්ලිත් මේ රනිල් වික්‍රමසිංහ හොයයිද දන්නේ නැහැ කියලා. පුළුවන්ද හොයන්න? හොයන්න බෑ. ඇයි හොයපු ගමන් 113 ඉවරයි මෙයා ගෙදර. පුළුවන්ද කරන්න? කරන්න බෑ. ඊට අමතරව මේ මේ ආර්ථික මේ තත්ත්වෙ ඉන්න වග කියන්න ඕනේ ගෝඨාභය රාජපක්ෂ හිටපු මුදල් ඇමතිවරු දෙන්න මහින්ද රාජපක්ෂ බැසිල් රාජපක්ෂ මහත්තයා අජිත් නිවාඩ් කබ්‍රල් ඊට අමතරව දැන් කියන පීබී ජයසුන්දර ඔය පස් දෙනාම පුළුවන්ද එතුමාට ප්‍රශ්න කරන්න ඇයි අපි අලි සබ්‍රිය අමතුමත් දාගමු එකට ඔය පස් දෙනාම පුළුවන්ද ගිහිල්ලා නීතිය ඉස්සරහ හිටවන්න නීතිය ඉස්සරහ එතුමා හිටවුවොත් එතුමාට ගෙදර යන්න වෙනවා කියනක අපි මතක තියාගන්න